you <laughs>

விாடி பகக்க்குதர முனேது. வனைத்த ஜொய்ன்னகா. හරි අපි යනිත්ත එනකං පොඩ්ඩක් කතා කරමු මේ මමතමයි අලුත් අයිලනි කොලෙජ්ජගේ මැත්සුගන්නන්න එන්නේ වල දන්නවා මංහිතන් මේ ල පන්න කුරතුමා මේ දවසල පොඩ්ඩක් කාරය බහුලයි එනිසා දන්නුලා තියෙනවා දිකටම ආයතනයේ ගෙන්නීම් සම්බන්ධව කාරි බොල වැඩිහිද එන්න බැරිවේ කියලා එනිසා මේ අයිලර්නි කොලෙජ්ජගේ ඉදිරියට ගනිතේ විෂය මම තමයි කරන්න ගන්නේ මගෙනනම ප්‍රබුද්ධ පෙරමුණ තිමාලට මො හරිස්ස හට ප්‍රශ්න යෙනවන මාත්‍ය කතා කරන්න පුළුවන් සහ වෙච්ච දේවල් ගෙන ුුණත් එකන්නේ මනෝද කරන්න ඕන කියද ගෙන ුනත් ල මඟහිතර හැමෝටම හැනොනේද ට මේ කැට්ට හරි නැත්ත වාල මයිකවෝන් කල්හරමට අදහස් දිවත් කරන්න පුළුවන්ගේ හරි දැනට පටහිෙනම් හල කිය නනිත්ත ඇත් තව ජොයින්න්න ටයිීම එක තියෙනවන මට කියන්න වාල කොත ගද පුති අතර කර කියෙන ෙස් ලෙස එක ටන් ගත්ත පල ලස ත ම මෙහි මහන්නකු කරපක පැත්තකින් කියයල ම පලවන පාඩමි නම්වා අට කරන්නද නැත්තන් පලවි පාඩමදවෙනි පාරම කල්ලිවරනම් ඊ බෙන පාරමක්කි නම් පටන් ගන්නද කොහමද බලම කියන බලා පළමනි පාරම පටන් ගන්න ඇත්තන් දෙයක්ක තුන ගදවෙන්නඕන පාි නම කරණි කරලා කියන්නේ හරි එන පලනි පාිමරම පී වවිනිනාට තුනක්කු පටරම් බලමු අනිතයි ජෝනකක් මදි හ ජම අඩුවාට මොනොහරි ඉශෂූ ස්තිිබ්බොත් මට චැට්ටගේ දාලා තියන්ඩ හරිනිෙ <clears> okay. <throat> පරි අද අඩු විනේද එනම් අංකරෙන් පටන්ගමුදයි මිකලාසික මෙහම එනම් පලවනි පාඩිබිනම්ම කියන නිසා අප රනි පාඩිනම් පටන්ගම් මොනහරිවාට ඇහෙන් නැති හරි නැත්තං සාමානෙන් ඉන්ුව එක බල වෙනවන හරිට කියන්න මටක හරිද අයෙන අප පලවනිි පාඩ විදිර තියන්නේ තාත්ික සංක්‍යයනේද. එක හවසර පවනිි පාඩම තාත්වික සංකයා තිං මම මෙහෙම කියල දෙන්න වාල්ි මේ පාඩම් පොඩි තිනම් පටන්ගම සංකයා අප තාත්වික කියන සංකයා පටන් අඩ ස්සල්ලා අපි සංක්‍යයාගෙන අවබෝධයක් ලබාගනිමු සංක්‍යයා කියන දවවා පොඩි කාරනමදන්න නේ දෙක පොඩි කාලින් ම්ම සංකියයා කියනදේවල් ලදන්න. මේ සංක්‍යයා කියන එක මූලාරම්භේ ගත්තා හම ඉතාමත් ඇත්තු කියකට යනු නැරත මම් සාමාන්‍යින් මේ කැටි විස්තරයක් මේ ගැන කරන්නවලට බැඩි විස්තර ඔන්නම් වාලි අච්චුපති තාම නද සවිස්තරාත්මක කියලදීලා තියෙනවා මේ ගැන ඉතින් මමර පරණාමේ වෙච්ච විදිිය සාමාන්‍යෙන් ගත්තොත් එ හෙම මේ අපි පරනාමය වඋනා කියන්නේ මේ සංඛයාා පද්ධතියැ මුලින් ඇතුවලා තින ගන කරන සංකයා ගණන් කරන සංකිය කියයෙන් අපි දන්න එක් දෙක තුන හතර පහෝ වගේ සංක්‍යනේ එතොර මේම ගණන් කරන්න ගොඩම්ම විලාති නරේ ඒ කාලෙ ගොඩක් ගොයිපලවලර සත්තු ඇති කරලාතියෙන හින්ද ඒ සත්තු එලියට දැ දාාන ල ගන කර හැකිවත් තිබිල නෑ කාලේ දක තුන කියලා බෝ ඇතිබලන අර ගොයිපලක් තිබලා කොවිපල්ලිෙන් එලියට දාන සත්තු ඒ සත්තුන් එලට දාතිී අර ගල් කෙටයක්ම කියලාඒ ගල්කට ගානයිආපු ගාන දැ ගල්කට යයාල එක සති දෙන්න තන්ක හරකෙක් කරනවා කියලා ඒ හරක එලට හාම එක ගල්කැටයක්ක් මෙන්න මේ මොකරේ භාජනයටට දානවා එතුර මේ භාජනය ගල්කැට සීියක් දැ අපිතුම් හරක් සම්පූර්ණය එලිට අපි හිස්තු දැන් සියක් කියයා කියතුර ගල්කට සියක් මෙන්න මේ භාජනය තියෙනවා එතුර නැවතවතාවක් මේ හරක් ඇතුරුට දිී මෙයාල ගල්කට එකකින්න එක එලිට දාන එතුරමකදවින්න ඔක්කොම සත්තුටික ගොවිපලට අපට පස්සේ දල්කැටි තුරලා නම් යාල දන්නවා ආයකෙනෙ මේ සත්තු ඔක්කොම ඇවිල්න්න ෑ කෙලිති ඕවගේ ූරිිකාරම්භැ කරන්තන්ික සාමාන්‍ය මටිෙන් තේරුම් ගම දැ නිතය සම්බන්ධ සංක්‍යයා ගෙන කතරති ඉතාම සංකයන ගැත්තරෙනවා මකද ගනිතයේ පදන ම සංක්‍යාතම නද ගනිතේ පදනමම සංකයාන ඉතිං මේ සංකයයා ගෙන කරද අප තින තාත්ව සංකයා තාත්ව සංක්‍යයා කතාරන්නට වඩා ්‍ර සංකයාවර්ග කීපයක් එක තාත්ක සංකයා කතාරදදි සංක්‍යවර්ග කීපයක් අපට අවබෝධය බාගනවා දැක් ගණන් කරන සංකයා කරගත් අපි ඉතක මේ බොලිමාඩට අපිකම එ නිකිල කියන සංකයා නිකල කියක මම මෙහෙම පහැදිය කරන්නම් මෙන්න මෙහෙම සංකේතකින් අපි අඳන්නනවායි සෙට් කියන අකුර ලියලා එකට මැදින් මෙන්න මෙහෙම පොඩ්ඩත් මහත් කරන මකද සාමාන්‍යී සෙට් එක අපි හොම ලියන්නේ ඒ සාමාන්‍යී සෙට්වි මෙහෙම ලවට අපි ගනිත නිකිල කිය නිකිිල කියනක හන්න අපි මේ සෙන්ට් එක ලියලා මේ මැතින් තවත් ඉරක් අන්නන එකට හේතුවර සාමාන්‍යසට් නෙවේ කියල පෙන්නන්ඩ පැහැදිලි ඇති මංහිතන දිහට අපේද මොවත් තිබොත් ඒවලා මලහන්න ඒවෙලාමට පැහැදිලි කරල දෙන්න පුළුවන් දැකතර ප්‍රශ්නතරන අපි කතාර මේ නිකල කියන මොනෝද කියලා නිකලා කියන මොනොවත් නිකල කියැෙ මෙන්න මෙහමදයක් ල් මතර පොඩිකාල ල් ගෙනගන්නවා මේ සංකයාරේකාවන සංකයාර ඒකාවිගෙනන්න මෙන්න මෙහෙම ඔල දන්නවා සංඛ්‍යාර ඒකාව මෙන්න මෙහෙම තමා තියෙන්නේ මැද බින්දූ කියන තියෙනවා ආය එක දෙක තුන හතර ඕගේ දිවෙනවා මේ පැත්තර රිනයක රින දෙක රින තුන මේ වගේ දෙනවා අපි මෙවට පොඩිකාලය ඇඳුන්වා සදිශ සංඛ්‍යයා කියනි සදිශංකයාාව මේ අමතනෙන සදදිශංකයා කල හතව හඳුන්න්න සදිි සංක්‍යයා කියල හඳුන්න්න හේතුෝතවාව මේ දිශාවක් සහිත සංකඛයා මකද සින්න්නේ ශාවක් සහිත සංකයා කියන්නේ. දිශාවක් සහිතංකයා කියලා කියන්න වාට පය නොමේ අපි මේට මේ පිෙන්ව නතුරට මේ මෙවට දන්න දන ලක්ුණ නන්නේ ත්මි දන සංක කියයා දන සංකයා කියෙන් අපි දන්නව සංක්‍යාරයකවක මෙන්න මේ පැත්තර හැම්ිස්ම වැඩි වෙනවානේ වැඩිවෙන දිශාව තම ඔය පෙන්නන්නේ. අඩුවන දිශාවතමා මේ පන්නේේ එකනෙ දිශාවක් ති නනිේද. ඒහෙන් අප මේයම් නමක් යෝදනවා සදිශ සංක්‍යයා කියලා දිශාවක් සහිත සංකයා මොකද. ැඩි වෙනවාන ඇත දනනං මේ පැත්තට ත්‍රීන නං මෙන්න මේ පැත්තට විදිහට ඒතොරද මටමක ඔව මර්මගින් පහැදිලි කරන්න ඕනේ සදි සංකයන මේ ඉතිම මේ සදදි සංකයල අ දන්න මෙන්නම ැදාගයක් ග ගතත් මෙන්න මේ මැදාගගේ ගත්තොත්හේ මතනමම් අපිකව ීන දෙ එකකයි දශම පහනය තියෙන්නේ ඒ වගේ අගේ න්න තියෙන්නේ ඔහො මන මේ ඒ කියන්නේ මේ රීනතුුණ තෝට මේ රීන එක මේ දන එක මේ වගේ සංකය අපිේ තවත් නමකින් හඳු නො පපුර්ණ සංකයා කියලන්නේ පූර්ණ සංක්‍යයා එහනම් නිකිල කියල කියන්නේ නිකලබල ගුණටිකක් තියෙනවා අනිවාරෙන්ම මෙ පූර්ණ සංක්‍යයා වෙන්න ඕනේ මනවද වෙන්න ඕනේ පූර්ණ සංකියා ඒ එන්නේ භාග සංක්‍යයා ගන්න පුළුවන්ද බෑ දශම සංකයා ගන්න පුළුවන්ද බෑ පැහැදිල නේද නිකිලයක් වෙඩ නං මනවෙන්නද පුත පලවනීමද භාග වෙන්නත් බෑ දශම වෙන්නත් බෑ පූර්ණ සංකඛ්‍යාව විතරක් වෙන්න ඕ. ඒක කියන්නේ එක දෙක මේ මේ වගේ. එක දෙක රිණයක අ අරිධ පරිණ පැත්්‍රීදාවූදට එක දෙක තුන පහ දහය සීය ය ඔක්කොම්මනොවද පූර්ණ සංකියාවක්. එ නිකිල ඇ කර නම් පැවනින් වැඩේමකක්ද එයා පූර්ණ සංක්‍යාවක් වෙන්න ඕනේ සහ තව ගුණයක් තියෙනවා. එයා ඕනෑම පූර්ණ සදිශ සංක්‍යාවක් වෙන්න පුළුවන්. ඌර්ණ සදිශ ඒ කියන්නේ දනාගෙනුත්ගත්ත හැකියාට රිනාගෙනුත් ගත්ත හැකි ඒකෙන්වාට ප්‍රිය නවාමි රිනතුන රින දෙ රින මේවත්ම නොද නිකිලම තමයි. තේරවානයද ධන දන දෙක දනතුන මේත් නිකිලම තම බිින්දුවත් නිකිලයක් ඕ අපි දන්නවා බිඳුවට නගේකුත් නෑ රිනාගේකුත් නෑන අපි කරගෙන උදදාසිනකයක් නේද බින්දුවට තින උදාසින ගැකට එයාට නෑ ලකුණක් නෑ. න්න ලක්කුණකුත්නයයට දිනලකරුකුත් ය උදසීන. එතොර එනවාලට පේනවාමේ බින්දුව සහිත මොනෝද. දන සහ රින පූර්ණ සංක්‍යට අපි කියන මනෝද. නිකිල ලෙස වැඩේ පැහැදිරිද හොදරම තේරුවාද එක තැ නිිකල හඳුරන පුතේ ඉසට ලක්ුණ කියකින්නේ මේයාගැ අපේ කුලක අපට ලියන්න පුළුවන් කොමද මෙහම තිත්තිිකත්ධාන මේ පැත්තර තිවෙනවා කියෙන අදහද රිනත් වුණ ්‍රීන දෙක රිින එක බින්දුව එක දෙක තුන අපි තව තිට්ියත්දවම් එක තවයිස්සරහට යනම කියන එක. එතරට මේමන් නිකිල වැඩේ පැහැදිලිද හොඳ කාටය පහැදි තැනත්තිවන මට කියන්නකු නිකිල සම්බන්ධී නෑ එනවල පොඩිනෝට් එකක් දාගන්න මෙන්න මේ කිය සරලකන ද වලද මාතිකව ලේ ඇති මත්‍රක වලියි ගන්ඩ මෙනම නෝටිය අදදාගන්න පුළුවන්ද මොටම බල මාත්‍රක මේ විද තියගන්න හොර ට වැඩ මක දවාල ෙක හසන් පොඩින න නැතම ඩ දිර පටරකගන්න අප පහස විශෂෙන් ගනිතය විශෂ ේරන ද හ සන්න විතය තියග ඒ ්‍රශ න ති රන වා චට්ටක දාන්න එම ැත මොහ රන යි ච්ටක ද රි නික එක්කරම ලිය ගන්න පරි තරලකොත් ලි ගන්න නිික්ල කියන දන සහලකට නිකිලයක් යැනු කියලා මෙ වල ඩ. දරසාහර ලි කෙල්ල එපා. නිකිලයක් යනු බින්දුව බින්දුවද ඇතුළත් බින්දුවද ඇතුළත් දන සහ රින දන සහ රින පූර්ණ සංකියා. වේ නිකල යනු බින්දුවද ඇතුළත් දන සහරින පූර්ණ සංක්‍යාවේ. හරිද අනත කියන්න වීමට මේ එම ලේවරු හපපුද චට්ික දා නිබර කියලා තුර මට පහසු මදික කටු කරන්නේ හරි ඊට පසවාල මෙන්න මේගලිය මේ ඉස කකරල් සංකේතවත් කරනවා කියරදාගෙන මෙන්න මෙහම ලියකට ඉසෙත්සාමානයි නත්තන් නිකිිල ක්නික නිකලවල කුලකය සමානයි මොකක්ද මෙම සඟලවරහන් තුළ තිත්පේලියක් රින තුන රින දෙක රිනයක බින්දුව එක දෙක තුන ඔන්න ඉවිදර ලියාගරයන් අරිද හරි යනම් බලාගන්නනම දැන්වාලා මෙන්න මේකොට සදලි වැරිදි ක කියළම හිතනවා කො පාසුවණන පොඩිනිි අරිද දැම් මේ මම ආයි්‍ය මේ සංක්‍යයක්කිපය ගත්ත රින තුන රිනා දෙක රිනේක බින්දුු එක දෙක තුුණු විදිහට මේ සියල්ලට පට දැවල පෙනොමි මේවා පූර්ණ සංක්‍යානයද පූර්ණ සංකයා එතොර මේවා පූර්ණ සංකයානං දැන්න රින ඕනෑමාගයක් අපි කියනමොනවාද නිකීල විදිහිරණෙ මේ වෙනම්මනොද නිකිල තව බලාගඩ ැ මේවා රින සංකයානි අපි මේ වට කියනවා රින නිලමනෝද රි නිකිල මේවා ධන සංක්‍යයානි මේවත් දන සංකයා එ අපි මේ වට කියනමනවද දන නිකි පැදිලි නේද මේ සම්පූර්ණ මේ සමස්ත කොලකට අප කියෙනෝ නිකිල කිය ිලත්ිට කොටස් දෙක කටන්න පුරුවක් නොද ්‍රීණ නිකල සහ දරල නිකල විදිහට ්‍රන නිකිල කියන්නේ හ්‍රරිනාාගයක් සහිද පूර්ණ සංකිය දන නිකල කියලා කියන්නේ දනාගයක් සහි පूර්ණ සංකිය. හැබැ තර ට පේනවා ්‍රන නිකලට බින්ද අයිති වෙන්න න න නි කලට බින්දු අයිති වෙන්නන්නේ න නිිකල කියන කුල ට ර ිදු ති ව ොද නැ ෙලකුණ යවද ීනේ හරි පෙඩ ප ර. පැහලි කරගන්නම් ඔයාල් නිකිිල බල දාන්න සංකේත පුතේ ඉසට් එක දාල මෙ බඳ මහත් කරන්න මෙ මෙම එරක් අන්දිර කැන හේද ඔය නිකලවර සංකේතය ප්‍රඩ නිකිල බල සංකේතයකුත් තියෙනවා ඒ සංකේතය මගත්දන්නවද ඉසෙට් අකුරක් දාලර බඳ මහත් කරන්න ඕනාල මෙ මෙහෙමගේ සහ රිනාකරක් මේ රිනා ලකුණා මේ ඉසෙට්ට උඩින් අරාපි මේ ොකද බලයක් ලියන්නේ දර්ශකගේ ලියනවගේ ඔන්න හොම දා වැඩ පැදිල්න්නේ සරලායින මේ න නිකල දනුත් සේඩකර ෙඩ්ඩක්කරින් හැදි නිකක් කිය එක මෙතර උඩි මොකද කරන්නලා දන ලකුණක් දානෝ වැඩේ පැහැදිීද හොඳටම න නි කියල ඔන්න විදිහයට දාන්න පුළුවෝ හරි ඔල මේකත් නෝටකට ගඩ නිකලෙ ලා මෙ මෙම ල ක නිල දන ලි රිම අවස්ථාව නට අක්ගල ලියගන්න හරි හොඳයි ලියේ පරනන් තම තමක් මට චට්ික ධදානපත එලි ර කරයි කියලා තුර මට මේක ගොඩක් ඇලි වරන මට මේ කර ගන්න පුරුව නැත් මට අබධයන්නේ එන්නේ හැරි මොේ පසදුරුණ ගෙත්ත හන්න ඉරයි හොඳයි අනි එත්තේ මොකත්තත්ති අනි තේ යොරන්න දාන්න න අන්න දැන් හොදයි දැම්මරු කට්කෙ ධාරවන සේච් දැන්ත ටිකට තම හරියන්නේද පාරමද ආගන්තු වෙන්නේද හරි එ නිකිල ගෙන සම් ප්‍රශ්නයක් නැද්ද කිසිම කරෙක්ට ඔවුලක් නැද් දැන්තේර ොද නිික කියන්නමක්කද කියලා කවුවර ඇහුවත්ත එහෙම නිකිලයක් කියලම කද අපි කියන්න උත්තරේ නිකිලයක් කියන්නේ ඕ නෑම පූර්ණ සංකියාව මොකදද ඕ නෑම පූර්ණ සංකියාව සල්ල කෙටිම උත්තර මකක්ද පුති ඕනෑම පූර්ණ සංක්‍යාවක්. අ ඕනෑම කියන වචල දැම්මට පස්සේ අට දනත් අයිති වෙනවා පිරත් අයිති වෙනවා. එනන් කෙටික්‍රමයමකක්ද. ඕනෑම පූර්ණ සංක්‍යාවක්. රින ධන සහම නෝද උදාසනත්ම් බිදුවනේ අයිති අරධන ක එකල ෙන්නෙ කෙෙන අඔබදයක් ඇති මන්හිතරන මහලකව අමාරදේවල්ලන ආට දක්ෂෙස තේරුගන්න පුරුවක් නේද හරි. मह प्रशा माट ओके अ प्रकृर्ति संख्या अपने ना प्रकूर्ति संखया का ता प्रकृर्ति संखया प्रकृति संख्या व आपी हमें कि कदा प्रकृर्ति संख्याने प्रकृर्ति संख्या आप इंगी संख नेचुरल नंबसया नेच्युरल කෘති සයා ඔයනැන කියෙන ඉන්දීසිෙන් යදන නිසා තමයි මේ ප්‍රකෘති සංකයා කියනෙක් කෙනගේ සංකේතෙත් එන්න එකක් බවට පත් වෙලා තියෙන්නේ ඒ එන්න එකත් එහෙම බද හත් කරන්න ඕන මකද සාමාන්‍යය එන්න එකට වඩා දෙෙනස් විය යුතු නිසා තව ඉරක් අප ගහනව පැදිින්නේ එකවබෝධයකින් තියෙන ෘති සංකය ැ්ුල් නැ්ල න භාවික සංක්‍යාව ගෙනනේද අර්ද ප්‍රකෘති සංකයා කියන්නේ ඇත්තරම මෙහෙම තමයි ඇත්තටම මේ කේ මතවාද දෙකුත්තිෙන අප පැලිගම ප්‍රකෘති සංක්‍යාක අර ගණන් කරන සංක්‍යා ගනට වෙන්නවා. එකයන්නේ අප ඉදදි ජීතපති අප ගඩන් කරන්නේ ී තුනායි රි හයකහම ගන් කරන්නන්නේ ද පකරතම න්නේද රිිනතුන එන්න ඉන්න දෙකන්න ඉන කන්න අරන පහ අේරන හ එහම ඩන් කරන්නේ ඒ තරරි මාට පේනවා ප්‍රකෘතිර ත නැචුරල් අ අපි ඉදිරිදා ජීවිතයේදී භාවිතාවෙන සංක්‍යයාාවලට අපි කියනොම නොදපුතේ ප්‍රකෘති සංක්‍යයා කියල් පැහැදිලි නේද විශේෂයෙන්ම ඒ නිසා ප්‍රකෘති සංකයා කුලකේ ගත්තොත් එහෙම ම එන් කියලා හඳුන්න්නම් මෙහෙම එ අපට මෙහෙමල ියන්න පුළොන් එක දෙක තුන හතර සහ මේක ඉත් වැඩිවෙන පිවට ඕන කර. කෘති සංක්‍යාකුලගේ ඕක ඒ රිනාගයන්ති නෝොද මෙයාට නෑ මෙයාට තියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගේ යන්නන්නේද මෙට තියන පූර්ණ සංක්‍යාත්මක අගයන් සහත් දශම සහ බාගනෑ එකට ඔයාට තවත්වරම මේ කර දක්න්න පුළුවන්ොමද දන නිකිල කියලින් දන නිරෙන ප්‍රකෘති සංක්‍යාගැන දන නිකිල හැබයි අඒ එක ගැලපීමක් නෑ නමුත් එකම කුලක පැහැදිරන්නේ පොි ්‍රශ්ි ති මේ පකෘති සංකයවල බිඳදුව කියන එක නෑ එක නෝක තර්ග දෙකක්තින මේ ගනිතියෝගේ සමහරය කියනවා මේ ප්‍රකෘති සංඛයක් කියන කොලකේට බිින්දුව කියනාගය එකතු වෙඩ ඕන කියන තාත් සමහරක් කියනවා බිඳුව කියනගය එකතු වෙන්න ඕන්නෑ කියන ති අර නූතන යුගගේ ගත්තොත්යන දන් අර ුගේයට සාහපේක්ෂණ හැමදම ද මේ යුග ගත්තොත්ත හෙම බිින්දුව කියනාගේ බිදුව නැතතා ශූ්‍යිය කියනනාගය ගොඩාක් භාවිතාාව වෙනවා ක් භාතාාව වනති මේඒ ඇතම සාමානයත ස්භාවකංකයක් වගේ දැ භාවිතා වෙනවා අ ඒකයිදර නූතන ගරිතරනය තර කරන්න බිඳුව කියනක ප්‍රෘත සංකයාගන්නට නොන කියල නමුත් අප මීට පැර යුගයට ගියොත්ත හම සාමාන්‍ය බිදුව කියක භාවිතා වෙන්න හර දන්න මේ බින්දුව මේ ශූන්‍යය කියෙනගේ හොයාගත්ත ඉන්දයානුවන ඉන්දයානුව කනෙ හිදු අරභි මේ සංක්‍යයා රට කරනේතම මේ බින්දුව කියෙනෙෙනන්නේ ඉන්දයානුන්තම මේක බින්ද හයාගත් මේ බිඳදුව සයාගැනීම සහන් ලකගෙන සක්්‍ය නවා සෑහන් ලොකු දෙයක් වෙනස්කරමය ගනිතේ මිඳ ලොකු සොයා ගැනීමක් ඉතින් අර බිදුව කියනක අර පෙරයුග ඇවිල්ල නැතේ හේතු ඔබ ැහිතන්න දැන් ලා ඉස්කෝලි ඉන්නවා පන්තිකාවරේ ටීච කිවත්තෙ මමාට පන්තිය ළමයි ගනන් කරන්න කියලා කවුරුත්තර නැති ළමයෙක් මවාගෙන බිදු අයි එක දක තුන කිය ගැන කරන්න නැ පිනේ. ම එ පස්සුව කියරන ද ලම අන ලමෙක් නෑම මෙතන බින්දුවයි. එකයි දෙයි තුනයි. එහම ගනන් කරන්නේ නෑ අපිනේ ඒ හින්දර සාමාන්‍ය ප්‍රෘති සංක්‍යයක් ගුණට බිදුව ගෙන වා ඉගරඟගන්න දැන් ඉකරනනයවා බින්දුව කියනක නැතු තම කියන නම් තතියන්න ප්‍රෘති සංක කියයන අපි එන්න කරින් ට කන නැ්ුලල් නම්බ මේ නම් ඉගර න ප තු සිහ ම ද ගන ත් ම හ හ වටි එන් සංකේතවත් කරනවා එක දෙක තුන් හතර පහගලා ො දිගට මැන කුලතු. පැහැදි දන පැහදිල ඇති කියල හොඳට පහැදිල ොහරද තිබපුත් ම හන්නම ල මේ වෙලායම ඒවා තෙරුම් කලදින මේ හරි බයිවෙඩ පවාල අපි දෙකල් ඉන්නේ කතා බාහකර නිගරගන්න තේරවානේද එන්න උපරම් ප්‍රෝජි්යගන්න මේ බිනාටි කීපය ඇතුළුද වැඩේ පැහැදිලද එනම් වාල ප්‍රකෘති සංකයා කියල ලියලා ලොකු දෙයක් ලියන්න අවශ්‍ය නෑ ප්‍රකෘතිසංක කියා කියලා මමාත්තුකාව ලයාගෙන මෙන්න මරහන්න ඇතුළි මෙන්න මේ එන් කියන සංකේදය දලා මෙන්න මේ කොස ලියගර එන් සමානයි එක දෙක තුන හතර තිත්පේලියක් ගරහන් වහන් ඉක්ම ලියගන නෝට් එකක දමත් ඉක්මන් කරගන්න මකද ලස්සන්ට ලිවුවටකමන්නේ පැහදිලෝ ලියාගතර වැඩි හරි. මුදරෙකො හසර හිදා අපටැ හමරක් වගේ පොඩිකාලය න තින්නේ ලොක මද රදස මටක් ක්ම මේ ටි රන්න න මද පිට අපේ ටාගට්ි ෝලවල් න න අපි දැන් ාර්ග් කර න්නේ ඕලෙවල් ඉහින්දා වැටටිකක් බේගින් අපි කරන්න ඕනෙ. ඉවර ුහන් ටක්ගර සට්ටකි දාන්න. Daí? කීප දෙරෙක් මේවරයින අනිත් ඇතිවරදිකරම හිතරවා මොදකැ ඉවරනැත්ත මට කියන්න ඕන එකක් දන්න ඕොනේ. එ අපි අන්දීළඟ මාතෘකාවට පරිමය සංකයා කුලකය. හොඳ රහගන්න මෙන මේ සෑහන වැද ගත්තා මෙන්න සෑහන වැදගත් පරිමය සංකයා කුලකය. හරි මමකර වහෙනම් එනමගත් අපේ ඊළඟ මාත්තුකාා වෙන්නේ පරිමය සංක්‍යයා පරිමේය සංඛ්‍යයා කුලකය සංකයම් සෑ සාට හමාටද පටන් ගත්තේ ඔට හමාට පටන් ගත්තේ සේමන් දැන් ලොක්ගොනේ දැද ලොක්ගුණේ අපි දැනට පලුණනි පාඩි නොවතමා ගේ දැන් අපි නිකිල ය ප්‍රකෘතු සංකයා කතා කරක් දැන් මටික නම් අහකෙන යන්ඩ මම හිතරන්නවාට රෙකෝඩ්ෙක් ගන්න පුලුවන්ගේ නේද එහමට වෙනත් දීල තිීර රකෝඩ් එක ඔවස එෙ ඩවඩිගන්න පුළන්ගේ ත මතිිය ඩ කරගන්න යිස හරි දැන් අප කතාන්න පරිමේය සංකයා සම්බන්ධයෙන් තර මේ පරිමේ සංක්‍යා අපි අර්දක්න අපතේ මෙේ සංකේතවත් කරනවා කියන මේකින් මන්න මෙහෙම අපි කව කියනකුර ලියලා අර සාමාන්‍ය ඉංග්‍රීසි වරතින කිව් නොවෙන්න්න අපිමොකරන මෙන්න මෙති මෙම රක් ා මකොක් ොක් කල පෙන්න්නම් අපි කිව් ලියනවා සාමාන්‍ය ඉංග්‍රී සුලත්කි මෙයාමන එහෙම නොවන්න අපි මෙන්න මේතී පොඩි රක්්ගහනෝ මේක තමා අප සංකීතය අර හැමදිස්ම පියර එෙමි රක්්ගහන්න මේ ව් ලෝකෙ කවුරු දැක්කත් දන්නවා මේක පරිමය සංකයා කියන එක අර බංකිවර ඉස්සලක් කිවේ එන් කියනක දැන්වාල එක පාරමයින් කිය දක්කොත්ති දන්න මේක එන්න කො විහරන්නේ හැ මෙන්න මේක උඩි මෙන්න මේ බන්ධ මහත් කරලා ති බොත්ව දන්නම ගද ්‍රකෘති සංඛයා කියන එක සංකෙත ද ගත්ත සංකට සෑහන වැදගත් එම් මගත් අපි සංකේතත් කරන්නේ කිව්වකරක් සහ මෙන්න මෙහෙම ඇල ඉරක් තර පරිමය සංක්‍යාවක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දේකට අපි දන්නව ලෝකෙතිර ඕනෑම සංක්‍යාවක් එක්ක වැට ඕනේ රපිතර මුල්ටි දැන් අප ඉතා කරන්න දැකෝ දනන් සහ රින වක් කියෙන නිකෙල කියරන්නේ බිඳුව සහිත අපට යමකි සංක්‍යාව භාගයක් විදල ලියන්න පුළුවන්නන් අපි වැටන පරිමේ සංක්‍යයා රම සර ර්දක්කුම් තියන දැ ස්තල කියැල්තුන නිකිල කෙනක අර්දැක්කීමකක්ද නිකිලයක් කියලා කියන්නේ ඕනෑම පූර්ණ සංක්‍යාව කලම කැටියවලියාගන්නේ ඕනෑම පූර්ණ සංක්‍යියාව ඕෑම පූර්ණ සංක්‍යාව කියන්න ඕනෑම න්න රීන සහ බිින්දෝ සහිත පූර්ණ සංක්‍යාව. ප්‍රකෘති සංකයා කියන්නේ එකේ සිත මොකදද වැඩි වෙන පිළිවැඩතියෙන ධන සංක්‍යාව. ඒ පකෘත සරලා අර්ධකි පරිමය සංක්‍යයා කියලා කියන්නේත් මොකදද භාගයක් ලෙස ලියන්න පුළුවන්. මොකක් හරි සංක්‍යාවක් භාගයක් ඉර ලියන්න පුළුවන්න්නන් අපි ඒවට කියනවා පරිමේය සංක්‍යා කිය. ද පරිමය සංකය කෙනෙ අප උදහරණය බමමුක දැන් වාලට පේරනේ පූර්ණ සංකයාව එක දෙක කියන්නේ පූර්ණ සංක්‍යාවක්නේ පූර්ණ සංක්‍යාවන්නේ. හැබැයි මේක පරිමේ සංක්‍යාවක් වෙනවා මෙන්න මෙහ මුණුත් කොහොමද මට මේ දෙක කියනක ලියන්න පුළුවන් දෙක යටඒ ඒත් දෙකමන උත්තරෙන එකන්දක ෙල්ලිවත් ම දෙකමන උත්තරේ ඒක ඇන්නන්නේ මොක්ද පට පෙන්නේ එකන්නේ මෙන්න මේ දෙක කියන සංක්‍යාවට ලියන්න හම්මනා මොකක් දිරද හරයක් සහ ලවයක් සහිත භාගයක් විදිෙරන්නේ භාගයක් විදිහට එහම් මොකක්දවිින් අරත්දැක්කීමට නුව අපට භාගයක් ද ලියන්න පුළුවන් සංකයා ඕනක මක්න ොද පරිමේය සංකියාවක් වෙනවා. පරිමේය සංකියාවක් ව පැදිලි නේද එකන අපට පර්න සීන රිනාගයක්කුරත් එෙවද රන හතර කියන එක රින හතර කියන එක පඩලියන්න පුළොන් ්‍රීන හතර බෙදීම ධනයක එක දින හතර ගැනෙ කවද පූර්ණ සංකයාවක් හැබයි අපිසාමන ගනිතේද මේක අර්දක් අත්දිී ටිකක් සංකීර්න අර්ද දක්වන එක හේතු කීපැත්තිය නොම මේක පෙන්න්නම් වෙන්න මේදරතම අර්දක්වන්නට ගනිතයති.ඔට පේන ති මහිතදඩස්ක්‍රීන එක ඔන්න ඔ දියට ගැනව නැ පරිමේය සංක්‍යයා සමානයි ඒ බෙදීම කවුද ඒ සහ බිහි ද මේ සංකේති මකති කියැනි දැඟුව සංකේතික හොයාගම ම මෙහම පොඩක් ර ලියන්නක නම් හෙමයි පරිමේය සංක්‍යාවක් සමානයි ඒ යට යටබ කෙසේදත්බ මෙන්න තිද්දකෙන් කියලා කියනමගතපුති කෙසේදයත් කොහොමද එකන අපි කියනවා කිව් කියනක නැත්තන් පරිමය සංකියාවක් කියන්නේ ඒ බෙදී බබී ඔන්න අපි අරද දක් කරවා දැන් අපට කියදනවා මේඒ කියනෙ කුද කියනක ඔන්න බල ලස්සරඳදු දනත හරි ලස්සර භාෂාවක්න ඒ ABC කවර වෙන්න ඕනද මෙන්න මෙම සංකතයක් ව වාට පෙනවා මෙන්න මෙහෙම සංකේතයක් තියෙනවා මෙන්න මෙහම සංකේතකුත් තියෙන දැ වාල සාමාන්‍යෙන් දහයවසරේ ඉගරගත් හහින්ද මෙන්න මේකන පොඩි අවබෝධයක් ඇති මට කවුුණන දන්නවන කියන්න මෙන්න මේ සංකේතය මොකක් අප කියන්න කිය ම සංකේති ගඒAB කියන කෙනා මේ ඉසට් කියනක කවදදැ අපි මේ දැන් කතාර ට් කියනම කදපුත නිකිලන නිකිලර් මේ අපි තෝරාගන්න A.AB කියනෙක් කෙන කාගේ උපකොලකයක් පෙන් ඕනද. නැත කාගේ අයයක් එන්න ඕනද. නිකල වෙලා ඔයවයක් එෙන්න. පූර්ණ මේක සරල දහස පූර්ණංක්‍යයක් වන්නවා තෙරවාද පූර්ණ සංකයා වෙන්න්න න දහ සමගේ තවදුදත් පැහදිි කරන්න මේ එකවා අට සංකයතලින් ඇති පැදිික මත්ති නති න එක ඉර කරන හා B අසමානයි බින්දුු. හා B අසමානයි බින්දුව කිය වෙන්නවා. තමා දකීම දැ හොම හම චුට්ක්ර එක පරත් තරෙනු හම ම ලන අපට තියනව පපුතේ මෙන්නම හෙමික් අපිතුමූ දෙක දෙක අපි ගන්නනනෑ අභි ගත්තන හත කියන සංක්‍යාව ගම නික්ම්ම මේ පැහැදිලිබෙන්න්න මට ලියන්න පුළුවන්ෙද හත කියන සංඛ්‍යාව හත පට එක කියලා පල මේක මවාගන්න මේක සමාන එර ඒ වලට මේ ඒ වලට හත කියන්නේ ඒ බී කියන්නේ එක ඒ ඒ කියන්නේ හත්ත සහ එක මෙන්න මෙයා නිකිලවල මේමන දාවයා යන්නන්නේද මොකද හත කියන්නේ නිකිලයක් එක කියන්නේ දිකිලිය සහ බ කියන්නේ මෙයාගේ හරි අසමානය බිින්දුුව බිින්ඳු වෙඩ බෑ බිදුන මේ වැඩේ වෙන්නේ බිඳු වෙන්න එනම්හෙම එනම් මේ වගේ ආවට අප කියනවමනවද පරිමේය සංක්‍යයක් කියල ඕක එක පාරම සමහරට පැහැදිලිවෙ නැති වෙන්න පුළුව ැමනොත් මේ චුට්ක් පතියන්න ඉස්තරට කරග යත්තිමක තතාව පහැදිලින පහැදි දැන්ට මේ අවබෝධයගන් වැඩේ පැහැදිලිද එනම් වාල් ලියන්න මෙහෙම පරිමේ සංක්‍යාව කියර දාලා පරිමේ සංක්‍යාව කියර දාලා මෙන්න මේ සංකේතෙලියයා ගන්න දුවද පරිමය සංකියයක් කුලකේ එහනම් මෙහෙම ලියන්න යම්කිසි සකාවක් යම් කිසි සංකියාවක් යම් කිසි සංකියාවක් හරයේ හා ලවේ යම් කිසි සංකියාවක් හරයේ හා ලවේ නිකිල සහිත හරේහා ලවෙහි නිකිල සහිත බාග හරේහා ලවේ නිකිල සහිත බාග පරිමේය සංකයා ලෙස හැඳින්ුවේ. පරිමේය සංකයා ලෙස හැඳින්න්නේ. පැහැදිරණේ ඊට පසවල්ලන්නන්න කොටු කරල් දිය ගන්න මෙන්න මේ අර් දැක්කීම මොව ලියාගන්න. කිව් සමානයි යට B කෙසේදයත් AAB නිකිලවද අවයවයක් හාබී අසමානයි බින්දුව. යල් ඉවරලා වරමට චැට්ටිකෙදාන්න ඉවරයින

හරි අපි මේගෙන ඉස්රහට අපි කත කරපුුණ එ අපට ඕනම සංකයවක වාට පේනොමකක්ද භාගයක් දල් යන පපුළ ගෙන බාග කොහොමණනික මේ පරිමය සංකයගෙනන වල ගත්තත් භාගය උදහරන ලියගන භාගය තුනෙන් දෙක රින එකෙන් දෙක පහ අට රිනසීය මේ ඔක්කොම් මනොදපුතේ පරිමය සංකයයි අපට භාගයක් ඉදල් යන්න පුළුව හරිසරලයි මේ ෝදහනන් දෙට අරදාග භාගය තුනෙන් දෙක රින බාග පහට රිනසී ඕනෑම බැරිය වත්තියවා පියෝගතතාරම එ බැරිියවතියීම රි අපි ඊළඟ අනුමාත්‍ර වටයන් ද පරිමය සංක්‍යයා කතාරහණද අපි කතරම අපරමය සංකයා කුලකේ සම්බන්ධය දැම් පරිමය සංකියයා කියර කතාරම කකද මංුන් අර්ථ දැක්කීම දුන්නවාට පරිමය සංකියයා කියලා කිවමකක්ද යම් කිසි සංකියාවක් භාගයක් කියර ලියන්න පුළුවන් නිකිලම මේ භාගයක් ර ලියන්න පුළොන් යාලා පරිමය සංකියයා හොමලියන්න බැර ඇත් ලොක න්නවා අපි යාරට කියනවාමොනෝද අපරි මේය සංකයාමනෝද අපරි මේය සංකයා අපා රි මේ සංකයා අපි ඒ සංකේතවත් කරනවා මෙන්න මෙම අර කිව්වකුරම දාලා මෙන්න මෙම ඉරක් ඇඳලා හැබේ උඩිං මෙන්න මෙම අනුපූරකය වගේ අපපිදාන්නේ ඒගේ අනුපූරකර කුලකවල ඒවගේ අපි සංකයට කරනවා කිව්කව්ඩ පොඩි ඇලඉරක් අපරිමය සංකියා කියලව ලියග දැන් අපරිමය සංකියා කියල කියන්නේ මොනවාද අපිට අර භාගයක් විදිර ලියාගන්න බැරි සංකයා එම අපරිමය සංක්‍යාලය සපි හොඳුන්න නො හරිද? කෙන්නේ අ අපි කතා කරපු මෙන්න මේ විතරය. ඒ කෙසේ දෙයක්ඒAB කොලකයක් නිකිල හා B අසමානයි බිින්දු විතර ලියන්න බැරි ඕන ම සංකියාවක් මන වනවද අපරි මේය සංකයා බවට පත්වනවා මේක අපි ලොකු පැහැදලි රීමට යන්නේ මොකද ඔයාලට අනුකදැ යාලගේ සෙලබස්සකේ අප අපරි මේ සංක්‍යාති නිතාමත් යි ඉස්සහට ඇද අපරිම සංකයාවත් ගුඩාක්කම්බෙනවා උදාහරමිතරව අල්ලියයා ගණ්ඩ මෙන්න මේවා මූල දෙක මූලතුන මූල පහා එකන්නේ පූර්ණ වර්ගයක් නොවන ඕනෑම වර්ග මලයක් පූර්ණ වර්ගයක් නොවන ඕනෑම වර්ග මූල නවාද අපරි මේය පැහැදිලෙනේ එම් උදදාහරමිත්‍රමිහහිමලියා ගන්න මූල මූලතුන මූලහත සහ ඔයාල දන්න ආර ප්‍රසිද්ධ ෆල් කියන අගනේ යත්ගුණද අපරි මේය සංක්‍යාවක් තමයි අර හතෙන් ඉසි දෙක කියනදේ පාවිච්චි කරන්නපුතේ යාලට සුළු කිරීමේ පහසුවට මේක ඕලෙවල් මටම ද විතරයි හල ඒලවල් මටමිකු න්න මේ මේ අගේ පාවිච්චි කරන්නේ නෑ තෙරනේද ක මේගේ ඇත්තමගේ වෙනස් අගයා එනම් ෆයි කියෙනගත් අපරේ මේ සංකියාවක් උදාහරණ මේ වදාගන්න ල දෙක මමුලතුවන මූල හතෆ පරි මේය නෝන සංකියා අපරි මේ සංකියා හරි මංචතර හරි ඇති කියල මෙහෙනම් මෙන්න මෙහෙමයි අපි දැන් ඔන්න තමා මේ අපි පටන්ගත තාත්ික සංක්‍යාගය කතායරන්නග මේකෙන අප ප්‍රධහනය ගැන එන දැන්ත මා අපි කතා කරන්නමකක් ද තාත්තිික සංක්‍යයක්ගලකේ සම්බන්ධය තාාර්ත්තික සංකයන අපි මෙතැනි තමා ප්‍රධාන මාත්‍ර අනේද ය තාත්තිික සංකයා තාත්වික සංකයා කියල ලියාගණ්ඩ අපේ මොකක්දයාගේ සංකේතය ආ අකුරක් ලියල මෙන්න මෙගේ බන්ධ මෙන්න මෙහම මහත් කරනවා පැහදිලී දේද ? මෙහෙම මහත් කරත්කයි ආරග ඇතුළෙන් මහත්කරත් එකයි. තාත්තිික සංකිය ඒ සතරලොක අදදාල මෙන්න මෙහ මර් දැක්වීම ලියන් තාත්ව සංකයා කියල කෙන්නේ මෙන්න මේ වයි සංකයාරේවක් සංකයාරේකාව මත පිහිට සියලුම ලක්ෂ පරිමය සංකයෝ අපරිම සංකල පරිමයට සංක කියයා නම් එක මෙහෙම. සංක්‍යා රේකාවක් මත පිහිටි ලක්ෂ නැත් සංක්‍යයා සියල්ලටම පදුවේ තාත්තිික සංකයා යැයි කියනු ලැබේ. මෙවලයාගැන සංකයා රේකාවක් මත පිහිට සංක්‍යයා රේකාවක් මත පිහිට ඕනෑම සංකියාවක්. සංක්‍යයා රේකාවක් මත පිහිටි ඕනෑම සංක්‍යාවක් තාත්තිික සංක්‍යයා ලෙස, වෙ තාත්තිික සංකයා ලෙස හැඳින්වෙේ ඒ කියන්නේ තාත්තිික සංක්‍යයාාවට කවුද අයිති වෙන්නේ ප්‍රකෘති සංක්‍යායිති වෙනෝ ස්ථහ නිකිලා අයිති වෙනෝ සහ පරිමේය සංක්‍යායිති වෙනෝ සහ අපරිමය සංක්‍යා යිති වෙනවා පැහැදිලීද මේ සියල්ලටම අපමගති කියෙන් පුරුවන් තාත්තිික සංක්‍යයාගේ අපි කියෙන් පැහැදිලීද. වලන්න මේ වලියාගනම මෙයාට මේ ඔක්කොම අයිතිකන දද නො මේ සංක ලිින්කයන්නේ එ ලිංකයන් ප්‍රකෘති සංකයා ඉසට් ලින්කියන් නිකිල කිව් වලංකයන්නේමොනෝද පරිමේය වගෙන් ඉරක් දැම්මොත් අපරි මෙය ඔසිියලුම සංකයා තාත්තිික සංක්‍යාත් එමැනැත්තඟ පට කියන්න පුළුවන් සර රේකාාවක් මත පිහිටි ඕනෑම සංකියාවක් තාත්තිික සංකියාවක් ලෙස හැඳින්වන්න පුළුව. මගේතන්නේ පැහැදිලි ඇති සරේවක් ම පිහි ඕනෑම සංකියාවක් තාත්තිික සංක්‍යාවගේ සබට අර්දකඩ පුළුවන්. පැහැදිලී ද.රි ලියා නිවරත කට්ටීම? රි හොදදැ මේ පාම ගොඩක්ර සිද්ධාන්ත කරුණ වැඩිය ගෙන ියන්ට තිර කරුණු වැඩ අරිස්සරහට අද ලාහසර මූලිකාරම්භ වෙදන්නේ මේක ොද සංකයාපිම දනුමක් තිෙනු පොති මීට වඩා වැඩි සිද්ධාන්ති කරනගන්න ඊට පස්ස මේ කර පාලිනික සිද්ධන්ත වැඩිද චු්ක් අමාරු ගැතියක් ඇති ඉස්සරවා ස්රහට පට දීම්තව වැඩි ප්‍රතියන්නේ අරි හරි එන වාලා ලියාගන්න සංකියාවක දශම නිරූපනය අලු මාත්‍රකාවල යන සංක්‍යාවක දශම නිරූපනය සංකියාවක දශම නිරූපනය. හරිද හරි මන්ද මේ මේ යාලට පෙළපොතේ තියෙන උදාහරම ගන්නම්. දැන් අපි මුලින්ම පළවෙන්ටම සසාකච්ඡා කරනපතේ පරිමය සංකාවක දශම නිරූපනය ගතරතරණය පරිමේ සක දරිම සකාව දශම නිරූපනය. පරිමේ සකයකෙන වලට දන්න ඔන්නෙ ද ඕනෑම සංක්‍යාවක් භාගයක් දිහට. ක්කිලම මේ භාගයක් විර ලියන්න පුළුවන් ඕනෑම සංක්‍යාවක්මනවාද මේ ඔක්කොම පරිමේය සංකයා ඒගෙන දැම් ප්‍රශ්නයක් නෑවාරට දැම් බරන්න මෙන්න මේ හතර කියන සංක්‍යාව දශමයක් ෙර තිබොත් කහොමද පති හතරය දශම බිඳුවයි බිඳුවනමංහරින මේක මතව චුට්ටක් වාට පැහැදිලිවෙන්න එක සූම් කල පන්නන්න මේ හතර කිය සංඛාවපට ලියනපුොළන් හතර දශම බිඳදුවයි බිඳදුව. භාගේ කියනංඛ්‍යපට ලියන පුළුව බින්දදශම පහනනි නැත බින්දවෂ පහයි බි දිගටම යනවා ඔ දනවා මේ තිත්තුනක් අපි තියනකරද දිගටමයි බින්දුු යදෙනවා කියන අදහසින්නේ ඉති මෙහමාල්ට පේ බෙදාාන බෙදානන්න මේවැටික යන්න පුළුවන් එතොරවාට පේනවා මෙන්න මේ වගේ විශේෂ ලක්ෂණ ටික. මේ දශමටික ගත්හමාට පේනවා විශේෂ ලක්ෂණ ටකක් මොනවාද. මේ සමහාර දශම තැනකින් ඉතුර දැ හොට බරණගම මේ හතරයි දශම බින්දුව. එකන මෙයාගේ ඇත්තරම හතරයි දශම බින්දුු එතනින් ඉවරණ වැඩි මක දිගට වැන්න බිඳුවන මෙයාගේ කියට බින්දුවයි දශම පා එතනින් වැඩ ඒඉවරනේ මක දිගටම බින්දු දානම කියන අර්ථයක් නැහැනි දැ මෙතන කියදිවරන්නේ එකයි දශම තුනයි හතයි පහ කියනකින් ඉපරයි. හැබැ මෙන්න මේක වලන්නක න්න මේ අම මේ තරලකර කණන්නේ මේ දෙස එකක හා කියන සංක්‍යාව අනු නමෙන් බෙදු හම දෙකයි දශම එකයි තුනයි එකයි තුනයි එකයි තුනයි ඒ කියන්නේ මේ එකයි තුනයි කියන මේ කති නන මොකද එකයි තුනයි කියන සංක්‍ය සමහෝය මෙයා නැවත නැවතයදෙනවා මෙයා නතරවීමක් නෑ එක බින්දුව බිඳුවන මෙයා කොච්ච්‍ර ලිවුවත් එකයි තුනයි එකයි තුනයි එකයි තුනයි එක තුන විර ම යදෙන්නේ පැදිලින්නේේ දිගඩම නොවත්වාම යන එක මේ පෙන්නන මේ පි වෙනස් වර්ගයක් ද මේතර ලොකන දානකෙත් බරන්ඩ එක හත්සය හැට හතකින එකසි පනහැම්බැදුවත් පහයිදශම එකයි එකයි කියෙන සංක්‍යබල්ල පස්සේ තුන 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 එකන දිගටම්මකද තුන 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 තුනකිරෙ දිගටම්ම නොදන්න යනවා දැන් තිස් සතදශම තිස් හතබැදීම හත කියන සංක්‍යාවබලන්නකු ඒකේ ඔයාට පේන ඇති කියෙන මං හිතනවා හොට බැලුවන්නු කොහොමද මෙන්න මේක බලන්න දෙකයිටයි පහයි හතයි එකයි හතර කියන සංක්‍යයා සමූහ හැමතර මේකනේත් තියනමි දෙකයි අටයි පහයි එකයි හතයි හතර. දෙකයි අටයි පහයි එකයි හතයි හතර ඒ ඇන්නේ දෙකයි එකයි පහයි අටයි හතයි හතර කියන සංකය සමූහයමකද වෙන්නේ නැවත 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 යෙදෙන ඕන පැහැදිලීද. ඒක අපට පේන්න පටන් ගන්නවා දශම සංකයත්ත පරිමය සංකියාවක් දශමයක් බවට පත්කරද්දිී. දශම අබෝට පත් කරන්න වැර දන්න ඕනේ දෙදසය කොළ හාරු නමේ බ දහමනි නේද දශමයක්ක් වෙන්නේ එහම පත්කරද්දිී මොකක්ද වෙන්නේ සමහරයේවා නැවත නැවතපුුණොවද සංක්‍යයින්න තු නතර වෙන. හරියට මෙන්න මේ ම මේ පෙන්න තුනවගිමි මේ සංක්‍යයාමේ හතරයි දශම බිඳුවෙන් අතර වෙනවා. බින්දුව දශම පහි නතර වෙන. යි දශම තුනයි තය පහහි අතර වෙනවා. නැවත නවතයි දශමස්ථාන නවද නෑ. අපි මෙන්න මේ නතරවනයට අපි කියනවා අන්ත දශම කියලා මොනවද කියන්නේ අන්ත දශම ගෙන කියන. එනම් මේවා මොනවාද අන්ට දශම ඇයි අන්තයක් තියනවන අන්තය කියල කියන්නේ පුති අ ඉවර වනේද අවසානේ අන්ත දශම පැහැදිරීද එක යම් කිසි පරිමය සංකියාවක් යි පරිමේ සංකයක්ක හම සංකීරනත්වරයන්න එපා යම් කිසි සංක්‍යාවක් වාලනතම් භාග සංකියාවක් මොකක් හරි සංකියාවක් දශමයකට හැරෙව්වට පස්සේ නැවත නැවත ජසස්ථානය වැඩි වී යන්නතු නතර වෙනව නන්යවගුණ අද අන්ත දශම නමුත් මේ ඔබලන්නකු මෙන්න මේවා එයා මොකදවෙන්න පුතේ නැවත නැවත මේ නතරවීමක් නෑ යම් කිසි සංකියාවක් හරි සංක්‍යයා සමෝයහ කර නැවත නැත ේදෙනවා පඇැලි ද ල ප මි කියෙද පහැදිලිි නැවත නැවත යදනවා. අපි මේ වටකි නෝ පුනරාාවර්තන දශම පුනරාවර්ක වනම තේමද නේ පුනරාවර්තනයක නැවත නවත ඒදවාක අදහස මේ පුනරාවර්තන දශම. එහෙ නං මේ මමනවද පුනරාවර්තන දශම මේවා අන්ත දශම. පැහැදිලීද ඔයාලට නොර තින මට කියන්නල. සමාවර්ථ දශම කියරලත් කියනන සමාවර්දශම හම් ල මෙන්නකේ මෙම නෝට්ට එකක් ග්ඩ ආය පරක් කියෙල් දෙන කියෙල්දමට කියන්න ඉඩ මෙන්න මෙහෙම කරමු ඒ කියන්නේ ඔන්න අපි ම මේකොක්කොම්ම කරම හරි පලපුතේ ම වෙනම් පැත්තිකින් පෙන්නන්නකු හතර කියන සංකත හතර අපි ගන්න ඕන්නෑ අපි ගමුකෝ මේක තියෙන බාග කියන එක බාගේ කියනෙකොයාල බෙදුවොත් එහෙම බින්දුව දශම පහයිනෙන ආය තව සංකය අයනවද නෑ ඔච්චර ඇතමාන ය එකොළහ බෙදී මට අපි ගමක එකොළහා බෙදුවොත් අටේ එක හොතුට යටටින් බෙදන්න එක කොළහා බෙදුවවාටෙම ඔනම එක පරකයකත් කියල දෙන්න අට එකොල ැව තියෙනවද ඔක්යි එක්වරක්කටටයි එකො හැම අට කඩු හම කියද තුනයි තුනටව නැතින දසස්ථානය තිබ තිෙරටේ වටය දසේ විසි හතර තුරයි තුන්වරක්ට විසි හතරයි හයක් ඉතුරුයි හයිටේ වන තියන්නද බින්දුවක් ගත්ත හැටේවතිනවද ඕහ කොච්චරද. හැට රටේ වකී ඇතියනවද කිය හයයි හයවරක් කට කියද පනස් හයයින ආය හතරයි හතරිටේ වතියනවද වූ පහයි. අස්තරක්කට හත ලිය එකන මේක කිය එකයි දශම තුනයි හයයි පහෙන් අතර වෙනවානේ ආයයන්න න මෙිතිිරින් හට ඔබ දන්න නෙ පපුති අරවසාහට මේ ශේෂ බිඳුනට සබ අතර කරන න්නේ ද ආන් ඒ වගේ මේ තුනයි හතයි පහනේද හත හත තුනයි හතයි පහ. වෙන්න මේක් ගමක කියද දෙසිය කොළහ බෙදී අනු නමේ දෙසිය කොළ හා බෙදීම අනු නමේ මොව බෙද්ීම් පුතේ වෙන්න මෙන්න මෙහෙම වැඩක් කොහොම වැඩක් දන්නවාද දෙකයි දශම දෙකයි දශම එකයි තුනයි එකයි තුනයි එකයි තුනයි දෙකරශම එකයි තුනයි එකයි තුනයි කිය අතර වෙන්නේ තව යනම්ැ කොච්ර බදුවත් ඕක තවර තියෙන් එන වාඩ පේෙනවානේ මෙන්න මේ සංකයා දෙක නැවත නැවත යදවා කියලා. පැහැදිලිදු අඩ කියෙන්ද. එකන මෙන්න මේවා අන්ත දශම වෙනවා. එක නෙමගදද යම් කිසිදැනකින් අවසාන වනේ වටපු කිය මුොකද බති අන්ත ද දශම අ එකම සංකයා කීපයක්කෝ දෙකක් හෝ එකක් හෝ කීපයක්. නැවත නැවත යදන න අප ක න සමාවර්ථ දශ පැහැදිලි නේද. මේ ටිලිය පුලුවන්දැන්ට රි වදයක්ක් කැ ොම අතර වෙන දිය ල බ නට එක ත තුර යනම කියලා අපි මෙන්න මේක මෙහෙම කරනවා දෙකයි දශම එකයිත් තුන කියන සංක්‍යාව වලියලා උඩින් තිත්් දෙගක් තියෙනවා. උඩි මගත් තියෙන්නේ එක ඉක්වට තුට තිත්ති නෝ තුනේලක්වේ තුර තිතත්තියනවා එක මේ එකක අදහස තමයි මේ එකයි තුන කියන දශම සංක්‍යාවත් දිගින් දිකටම දිගින් දිකට ොවන නොද නැවත නැවත ලියවෙනවා කියන අදහස පැහැදිලිත්ද. මේවට පනති කියන සමාවරත දශම පැහැදිලිහරි එනම් මෙන්න මෙහමයි නෝට්ටයක් දමු වාල මෙන්න මේ උදාහරණ දෙක ලියා ගන්නකු මේ උදාහරණය ඔන්නෑ දනට මෙන්න මේ උදාාරනය න්නයි කොළහ බෙදීමට සමානයි බෙදීම දෙක බිදුුරුෂම් පහයි එකොලහ බෙදීම මට සමානය ඇදශම තුරයි හතයි පහයි. කියලා ලියලා ඕ ඉස්සරහහිං වාල් ලියා ගන්න මොගක්ද මෙන්න මේ යොමොනෝද. අන්ත දශම අන්ත දශමගල ලියග. Anderchem. <coughs> Okay, Hadi <clears> de <throat> ලියන්න මෙහෙම යම්කිසි සංකියාවකුන් ත යම් කිසි පරිමය සංක්‍යාවක් දශමයක් බඩ පරිවර්තනය කළ විට යම් කිසි දශමය සංක්‍යාවකුම් යම් කිසි පරිමය සංකියාවග දශමයක් ලස්ට පරිවර්තනය කළ විට විටහරි හරියටම දශම සංකයා අවසන් වේනම් දශම සංකයා අවසන් වේනම් ඒවා අන්කදශම ලෙස හැඳින්වේ ඒවා අන්තදර්ශම ලෙස හැඳින් බේ අරිද ඒවා අන්තිදශම ලෙස හැඳින් බේ අපි ඊට පසලයාම සමාවර්ථ දශම ගැන අපි මෙන්න මේ ල මෙන්න මේ කළියාගන්න මෙන්න මේවා මෙන මේ උදාහර සමවර්ථ දශම කියලා ලියාගණ්ඩ මෙන්න මේ උදාහරණ දෙකලි වන නැතිය මෙන්න මේ උදාහරන් දෙකලියාග මේවල පන දිගන්දිිකන මේ නේ ේතර මේ මොදපතය සමාවර්ත මේවා සමාවර්ත දශම සමාවර්ත දශම මහා ප්‍රහණම නිකන්ත යන්න සමාවර්ථ දශම මේ උදාහර ඇයිඇි සමාර්දශම කිය කියන්නේ සංකයා කීපයක් නැවවත නැවත යෙදෙන නිසාේද රි හන අරල්ල කරට දර්ල්ියන් මන්හිත්‍ර ලමික ලිවතතාම නැද්ද හරි එන ලියන්න මෙහෙම යම් කිසි පරිමය සකාව දශම සංක්‍යියාව බෝඩ පරිවර්තනය කළ විට යම් කිසි පරිමය ස දශම සංකියාවකට පරිවර්තනය කළ විට සංකියාවක් හෝ එක්සංකියාවක් හෝ සංකයාත් කීපයක් එක්සංක්‍යාවක් හෝ සංක්‍යයාක් කීපයක් එසංකියාවක් හෝ සංක්‍යයා කීපයක්. නැවත නැවත යෙදේ නම්, නැවත නැවත යේදේ නම් ඒවා සමාවර්ත දශම ලෙස හැඳින්වෙේ ඒවා සමාවර්ථ දශම ලෙස හැඳින්වෙ ද හරි හරි ඊට පසේ සටහන මෙහෙම දාල යටඉල්ලියන්ට සටහන කියල දාලා තල්ලොකර දල්ලියන්න ඉට ප සටහන නන්න මෙන්න මේක? සෑම පරිමය සංකියාවක්ම අන්තදශමයක් හෝ සමාවර්ථ දශමයක් ලෙස ලිවිය හැකිය ඔන්නට ස්ක්‍රීන යත් පේෙනවා සෑම පරිමය සංක්‍යාවක්ම අන්තදශමයක් ෝ සමාාවර් දශමයක් ලෙස ලවිය හැකිය ඔ අපට ඕනම පරිමය සංක්‍යාවක් අන්තහා පෙන්න්නත් ලො සභාර්ත විදිර වුණත් ඒතිකෙන් එකක් වෙනවාම තමයි හම දාන්න ච්ட்டගේ வரර කියලා හරි දැම් වැඩේ පැහැදිරිද හම් දශමෝර්ග කියද පුතු තියෙන්නේ දශම පරිමය සංකියාවක් දශමයකට අපි පරිවර්තනය කරනවා නම් දශමෝර්ග තියෙනවද වර්ග දෙකයි එකක් අන්ත දශම සහ සමවර්ථ දශපු. අන්ත දශම කියන්නේ බෙදලා එක බල දශමන සංකාවක් දශ බට පරන ෙද ේ දීග පැතිීම ෙද න එක දන්නවා එ බෙදලා යම්කි තැකින් එක බින් ඇත් දැකම තු බින්දුව සමාද නවන දිග දිකට බිඳද බිදු බඳදුු නවා එකට අතඉ බෙද ලිවරනි නේත එකයන්නේ එයා බෙදලිවරයි. එක සම්පූර්නයම හරිට බෙදෙනවනම් අප ෝඩි අන්තුදශම නමුත් දිගින් දිගටම හරිටම බෙද නැතුව නැවත නැවත සංකියාවක්හරරි සංකයා කීපයක් කර නවත නැවත ඉදෙනවනම් අපි ෝඩින සමාවර්ත දශම කියලා දැවාල මේ සටහන් ලියාගත්තන එතු අපි සමමාර්ථ දශම මෙන්න මෙම සංකේතවත් කරන ොකද මේකට දිගදිකෙනම මේ ලියන්න බැරිහිද කැන සමාවර් දශම මංකර කිව්වාගේ ොකද දෙන්න ප්‍රශ්නය මේආලපුත එක තැකින් අතර වෙන්න නි වාට පේ නොමි මේ තිරන නිදසුනක්මි බලාගන්න හොඳ බලාගන්න මේ තියෙන්නේ සමාවර්ථ දශම එතර සමාවර්ථ දශම මෙම දිගින්දි කරන ියවෙෙන හිදට කෙටි කරන්න පුරුවන් කෙටි කරන්න පුළුවන් එතුර මේ කෙටිකරණක මේ විශේෂ කරමයකට කරන්නේ වාඩ පෙනවා මෙන්න මේක මේ මේ හත්තර හත්තර කියන සංක්‍යාවතම අමනවෙන්නද නැවත නවතය දෙන්නන නැවත නැතය දෙන්නේ ඒ නිසා මොක ද අපි කරන්නේ මෙන්න මේ විදිර දොළහයි දශම හත්තර නැවත නැවත යෙදෙන ංකියාව උඩි මොකද කරන්නේ. අපි තිිතක් දොදධනවා. පෙනනවු හොඳට පැදිලෝනනි දැ මේක වාඩ පෙනවා එකයි තුන එකයි තුන කියන සංක්‍යාවතමා නැවත නවතය දෙන්නේ. එනිසා එක ස හ තුන කියන සංකයා දෙකේ මඩ, අපි මොුණද කරන්නේ මෙම තිදත් තියෙනවා මෙතර අඩ න පහහිදශ එකයි එක එයාල සමාවර්ථ වෙන්න හැබැයි තුර කිර තම සමමාවර්ථය න හින්ද පහයිදශම එකයි එක පහයිදශ එකයි එක හැර තුර සමාවර්ථ වෙන හින්දා එයා ගෙවඩින් පොඩි ඉතත් තියෙන. හැබැද මේක විශේෂයි. මේක බලන්න මේ දෙකයියටටයි පහයි හත එකයි හතර. දෙකයියටටයි පහයි හත එකයි හතර දෙකයිට පහයි හත එකයි හතර කෙනෙ මේක පොඩි ලික් නමේ තික්. ලොකු සංකියාව සමූහයක් ොද ව නැවත නැවත යදනු. ඇති අපි මේ හැම එකම තිත්තියන්න බැරි හින්දා කෙටිකරලිරම් වෙන්න මෙහෙම පහයිදශම සමාවර්ත වෙන සංකියාව පටන්ගන්නේ දෙකෙන් එම කාණ්ඩය ඉවරවෙන්නේ හතරන්නේ පැහැදිල්න්නේ එනම් ආරම්භෙසා අවසාර සඳහටළුවන් කරනවා එකන්නේ මේක අදහස තමයි මෙන්න මේ දෙකෙන් ආරම්භ වෙන මේ කණ්ඩය හතරෙන් ඉවරවෙලා මෙයා නැවත නැවත යදදිෙනවා කියන දහසු. පැහැදිලිනේද. එහෙනම් ඇත්තර ම අපට පේනමොකක්ද කරන්නේ. ඒනම් සමාවර්තයේ පටන්ගන්න ඉලක්ක මුඩනුත් අපි ති තක් තියෙනවා සමාවර්තය අවසාර මෙතනකු තිතත්වයන. ඒක නිසාම තමයි මෙන්න මෙතන සමාවර්තය ආරම්භේදක අවසාර වෙන්නේ තුනයි. මෙයා එක තුන එක තුන යදිනදන මෙයා දෙක අට පහහත එකක් හතරවිද නම දම්. පැහැදිලිනේද හරි. වාලටක් ගාලා. මෙන්න මේ වගේ වගු අග්‍යහුනැතත් කමන්නේ සමාවර්ත දශමය කියර ලියලා පහලින් මෙන්න මේ උදාහරණ හතර ලියලා කැටිකලා ආකාරයෙන් කියර ලියලා මෙන්න ෙට ලියාගන්න කද මේවම ලට දෙන්න මංහිතර අටතාහම ෙක්ස් புුක් කම්මිල නැතු ඇති නේද මේවම ලියගන්න මකද මෙන්න මේටික ක්‍රම හත් එකන ක්‍රම කීපකට තියෙන හිද මෙන්න මේ ටිකමයි මෙන්න මේ ටිකමයි කැටික ආකාරෙ කෙටිකරන විද තිේරන නේද මෙමතව කෙටි කරන්න. ම්. මං තව බට උදහන දෙන්නම් දොලා හය දශම පහය හයි එකයි තුන කියලා තියන ඉරසේ හයයි එකයි තුන හයයි එකයි තුන කියල මෙහම දිවරු මේ එතොට මොකද අපි කරන්නේ අපි දොලාහයි දශම පහ කියනකන සමාර්ථ වෙන්න න හැබයි හයයි එකයි තුන හයයි එක තුන හයක තුන සමාර්ථවනේ හයයි එකයි තුන එනම් ලියලා කොහෙන්ද පටන්ගන සමාර්ථ වෙෙන්ද හයෙන් අවසාන කොහෙන්ද පුතේ තුුණේ අන්න මේද තවම කටිර පැහැදිලිද දොලාදශම් පහා හය එක එත්තුන ඔන්න හොම හොම වැඩේ පහැදිලි කරම හිතරම බලා පැහැදිලිලම් මට කිය පැහැදිි යන මේද ටගල් නෝට්ටෙක් ගන්න බරම් ඉරසිවරයින්න මට කියා හරි 没有。 හාරි කල්ල ඉවරයිරි අනිත ඇත් ඉවරද අවසෑ හොඳයි දැන් අවබෝධ ඇත්තිී නොද මේ සම්බන්ධවෙ අපට කතරපදේ වලටික සම්බධය අවබධ ඇතිනවද අවුසන් හොඳ එනවාට මේකයි එක අභ්‍යාසි තියනවා මේ මෙ අභ්‍යාසිමං එකක් අපි දෙයක් කතා කරමු මේකේ හරය පරි දැ මෙහෙමයි අපට සාමාන්‍යයෙන් ක්‍රමයක් තියෙනවා මේවෙන්න මෙහෙම දැන් පරිමය සංකියාවක් අන්ත දශමයයක්ද නැද්ද කියලා කියන්න කමයක් තියෙනවා කොඩි අරිද එම් මෙහම තල්ලොකනත් දල්ලි ම මේක මේ කියලා පැහැදිලි කරන්නගේ ියග ලියනර පොඩි ලාවක් මේ පලවනිි පාඩම ටක් කියයනේ ොදනි පාඩාගල මේ තිේරි අඩුයි මේ පාඩම තිේරි ඩීමේ අනි පාඩගල සහන් අඩු තියරි යෙදීම් වැඩි මේ පහඩමේඉති වාට සිද්ධාන්ත කරනු වැඩි එ චුට්ටක් ද අමාරු එන්න මඩටිය ලියාගෙනම අපි. එ ලියාගැන මෙම තකු න පරිමය සංක්‍යාවක්. පරිමය සංකියාවක් අන්තදශමයක් ද සමාවර්ථ දශමයක් ද ද යැයි සෙවීම පරිමේය සංකියාවක් අන්තදශමයක් ද සමාවර්ථ දශමැක්ද යැයි සෙවීම රි එම්ම ලියග්ඩ අපි ලියලම විස්තර කරන්න යම් යම් මෙන මෙහම ලියන්න ඒ යටබ යම් ග බගෙන් ඒ ඒ බීම පරිමය සංකියාවක පරිමය සංඛියාවක පරිමය සංක්‍යාවක සියලුම බොදුසාධක ඇත්නම් පොදුසාධක ඇත්නම් ඉවත් කළ පසු පොදුසාධක ඇත්නම් ඉවත් කළ පසු එවිට හරයේ එවිට හරේ වරහන්න තුළ බ එම් එවිට හරේ නැත වරහන්න තුළ එනම් සාධක ලෙස සාධක ලෙස සාධක ලෙස ඇත්තේ දෙක දෙ හෝ පහ වරහන්න තුළි දාගඩ දෙ හෝ ප වරහන්න තුළේ මෙන මෙිහිමලයා ගැමි හෝ දෙ හා පහ යන දෙකම හෝ දෙක හා පහ යන දෙකම වහන් බහලා වරහන් බහලා මෙමලි අන්ඩ පමණක් නම් පමණක් නම් ඒවා අන්ද දශමවි ඒවා අන්ත දසමවෙ අරිද ඊළව කරලකුණ පරිමේය සංඛියාවක හරේ දෙකහා පහහැර දෙකහා පහහ හැර දෙකහා පහ ඇර වෙනත් සංක්‍යාවක වෙනත් සංඛ්‍යාවක ප්‍රථමක සාධක ඇත් නම් ප්‍රථමක සාධක ඇත්නම් ඒවා සමාවර්ධ දශමකි ඒවා සමාවර්ත දශමගේ අරනේද මගේ පැහැදිලි කරන්නම් මෙහෙම ඒකයට මෙන්න මෙහෙමදය හරය දැ අපිකපුකු මෙන්න මේවා පරිමේය සං කියානන මෙ පරිමේය සංකාව පරිමය සංක්‍යියාවල පොතේ හරයෙහි හිතන්න හරය තියෙනව නං දෙක හෝ පහ කියන සාධක විතරක් ඩම් තියන්නේ ඒවා නිවාර්ය මොනවාද අන්ත දශම වෙන දැම් මෙන්න මේ පරිමය සංකියාවබලන්න මෙයාගේ හරේ කවුද දෙක තියෙන්නේ එනම් මොනද වෙන්නේ යා අන්තදශම එකකොල් හ බදී මට බරන්නක කොළහා බෙදීම අටකින සංක්‍යාවේ සාධකයක් තිරවනද පුත එක් දෙක දෙක ගුණ කිරීම හතර ඩිය නරන හල්ම පැදි ඇ කල හිතර මේ දක්ෂය කලම හිතර හරි මො හරි සාධකම්බන්ධෙන් ැරිහෙම බධ නඇත ම කියන්න ඕොන හරි එොල හා බෙදීමට මේකමගදද පරිමය සංකියාව බ්බාග සංකියාවක් ඒකන එකොලා හටකිනක පුතේ දෙක දිකගුණ කිරීම හත කිලට ලියන පුරුවන් ට දෙක කියන සංකියාව අපට දෙක කියන සාධ කියන්නේද එනම් යම් කිසි පරිමය සංකියාවක දෙක එහෙම නැත්තම් පහ එහෙම නැත්තම් දෙකයි පහයි දෙකම ප්‍රථම සාදක විදර තියෙනවනම් ඒක අනිවාර්ය නොව නොද අන්තදශමය පැහැදිලීද කියදී අන්තදශම කිය අප උදාහරයක් ගමකු හත බෙදීම දස්සය මේ අන්තදශමයයි හත ගුණකිරීම දෙක ගුණ කිරීම අටනේ මේ තියන්න ෝවන එකන දෙක කියනෙක් ෙන කෝද පුතේ ප්‍රථමක සාධකයක් සහ අනි ප්‍රථම සාධක නෑනෙමුකුත් ඒ නමකද වෙන්නමයා අන්ත දශමය පැහැදිලීද අන්ත දර්ශමයක් ඒහන අපි නි පැත්තරයන් අනිත් වේවට දැන් මේ දෙ දෙසිය කොළ හබැදීම අනුනමේ ගම කොපි දෙසිය කොල හබැදීම අනුනමේ දෙී කො හබේ නුන මේ කියෙන ලියන ප්‍රමත දෙසිය කොළ හැදීම නමයගුණ කිරීම මේ කොළහ දැන් එකොළහ කියන්නේ වෙනත්ම ම සාදන ද ප්‍රම සංකය ලදන්න පු තිෙනවා දෙදක තුන පහ හත අයම නොද එකොලහා දහතුන දහතරගන්න බේ පහලො ගන්න බේ දසේ ගන්න බේ දාහත හෝ මේටි කියෙන ප්‍රථමක සංකයනත්තම් ප්‍රථමක සාධකමින් එනම් එකොලාහ කියනත් ප්‍රථම සාධකයන් එනම් හරයක ප්‍රථම දෙකහා පහ හැර වෙනත් ත්‍රතම සාධක ඇත්ති න කියියල් අනිවාර්යම නොව නොද සමාවර්ත දශමමෙන හිතනම් පැදිලි ඇති කිය අප පහැදිලන කරමං ආයසරැක් කියලදනවා කිසි ප්‍රශ්යන්නේ ලා ආයත් කියවලක් බලන්න හරිද දැ මේ පාඩම අපිට පුරුවන්ගුණ අපි මේ මන්නඇවතවතාවක්කාය පැහැදිලි කරලා දෙන්න වාලට මේ එක ලොකෝට හිතන්න එපා යම් කිසි පට්ටමක එකට හරය චෙක්කරා හරයේ තියෙන්නේ දෙක සහ පහ දෙක එක්කො හෝ පහා රත්තන් දෙකම විතරක්නම් ප්‍රථම සසාද විතුතර යා අනිවායම නොව නො න්ත දශම වෙනවා ඕයාලා හරය ගත්තොත් එහෙම දෙක හා පහ තිබ්බත්වල නෑ වෙන එකක් හරි ප්‍රථම සා දෙකයක්ත් තිබ්බොත් එයාලා සමාවර්ථ දශම වෙනවා පැහැදිලීද පැහැදිමං කිව්ව දේවසා හරිදැ අපි මේ දෙකල්ලොම චෙක්කරමක මේ අගගාල මෙයා අපට කියනවා මෙන්න මේක සමාවර්තයි මනොද මේ අන්ත දශමයි කියන්නෙ කියලා දැම පතාල කියන්න බරණන්න මේ තුන බැදීම නත්තා හතරෙන් තුරු නතිෙන්නේ හතරෙන් තුර කියන සංඛ්‍යාවේ හරයගත්තොත් අපට පුළුවන්නද පුතේ තුන දෙක ගුණ කිරීම දෙකනේ ඒක මතරීින් හට මෙයාට සාධක නෑන එනම් දෙක ගුණ කිරීම දෙක සහ පා කිරෙක විතරක් සාධකයක් ර තිරනම් මෙයා අනිවරය නවාද අන්ත දශම නේද එනම් මෙයාමකක්ද පුතේ අන්ත දශමය මෙයාල් බරන්නක පහවිෙදීම පහ හ සාධක තිරනම් මෙ අන්තර්දශමය නේද මංහරන හැබැ බලනකො පහබදීම නම පහබෙදීම නමේ ගත් තොත්ත් යාලා පහ බෙදීම නමය පඩ පහ තුනගුණන කිරීම තුර කරල ඉල්දියන්න වෙන්නන්නේ දැන්වල දන්නවා තුන කියන්නෙත් මොනගද ප්‍රත්ථමක සාධකයා මාර වැඩේ දෙකසා පහ විතරක් තිබ්බොද්නය වෙන්නෙම නොවද දෙක හෝ පහ හෝ දෙකසා පහ දෙම තිබොදධ තරෙන් අන්ර්දශම් වෙන්නේ ැන්තින තුන කියන ප්‍රතම සාහරක එහනම් මේ අනිවාර්යම මොනොවෙනවාද සමාවර්තා දශමයක් වනු සමාවර්ධ දශමයක් වෙන ඕනේ මේකත් එහෙමයි මේ හත හත කියන එහ සමාවර් දශමයා පහබදීම විසිය එක සමාවර් දශමයක් මංහිතන්න පැහැදිලි ඇති තේරුණාද හරි මං මේ ඔයාට මේ ක් සයිස් එකක මෙන්නේ මේ ොට ගක් මංහිතනවායා ගාව ැතුව ඇති ේද ගොඩක්කයිට මේ මද මේවා නැතුව ඇති ම මේ අ්‍යාසේ ස්ක්‍රී ශොට්ය අදදාාල තියන්න ලගෙරීම මෙෝ හන්තර ්‍රක්ස්වෙ සමාර්දශම නැතිගෙන මං ලං සතියේ මේක පටගත් දි හනෝ මෙෝ සමාර්ථතා සමාර්ථක वाල ටක්ගාල උත්තර දෙන්න බලගින් ෝ හරි පැහැදිලීද හොතරමවස අද කතා කරාමනවාද ්‍රකෘතිශනේදතාර අප කතාර නිකිල නිකලකන ඕනෑම මොනවාද ඕනෑම පූර්ණ සංක්‍යාවක් දන්න ක්‍රන සහ බින්දුවත් අතිවරනේ ඉට පසගතා ප්‍රකෘති සංකියයා එක දෙක තුන හතර පහ ගෙනව පකෘති සංකයා නිකිිල නික කියන ඕනෑ පූර්ණ සංකියාවක් එකතතු රයකතා කරාම නොවද පරිමය සංකයා එහෙන ඕනෑම සංක්‍යාවක් නිකිිල මේ භාගයක්ක්කි දල්ියන්න පුළුවන් කියල පරිමය සංකයයා එන එහෙමලියන්න බැරි පරිමය සංකියයා එනම් අවසාන කතා කර සංකයාරයකවක් මත තියන්න පුුවන් ඕන එකක් මොනහෝද මොන සංක්‍යාව බට තාත්තිික සංකයාා කියන්නේ ඊට පස බෙල් බැලුව තාත්තිික සංකියාවක් ගත්ත නත පරිමය සංකයාවගේ දශම නිරූපණය. අපි දැක්ක තාත්වය නැත පරිමය සංක්‍යාවක් දශම දෙයාකාරයක් වෙනවා. එකක් අන්ත දශමසා හනිත්්‍යක පරාගනත්ද මොනදශමද අන්දශමසා සමාවර්ථ දර්ශම බව පත්තෙන නේන්දශමසා සමහද බවට අන්තර්ශමක කියනට දශ ස්ාන එකතැන හි අතරෙනවන අපිට අන්දශමක කියන සමමාවර්ථකයන්නේ සංක්‍යියාවක්කෝ සංකයා කණ්ඩයක් නැවත නැත තරවනන් එවට සමාවර්ධ දශම කියලි කියනවා. ඉඩවස බැලුව අපි කොහොමද මේම බෙදන් නැතුව. සමාාවර්ත දර්ශමත් අන් දශමැති කියල කියන්නේ කිය එකනෙ මොකක් කරදි බැදීම නැතන් දශමයක් බවට හරවන තිර පරිමයේ සංක්‍යාවක හරය චෙක් කරලා හරය තුළ අඩංගවෙන්නේ දෙ හෝ පහ හෝ ඔය දෙකේම එකතුවක් වනං එකන දෙක හා පහ දෙකම තියෙන වනං විතරක් නන් තියෙන්නේ මක සාධ විතර ඒෙදන්න විතරක් නදන්නේ ඒ අනිවාරම මොනවාවද අන්ද දශම. හැබැයි හරය චෙක්ක රද්දිින් දෙක තිබිල්ල පහදිවෙල මොනව තිබ්බත් කමන්නේ එකක් හරි දෙක හා පහගෙන ප්‍රථම සාදර පිටින් යනවන එකන තුන හත එක්වල් හාවගේ ප්‍රථමක සාධක තියනවන කියල අනිවාරෙන්ම සමාෝර්ත් දශම් බෝට පත්ත. ේරවානේදහරි එම් ඔවිටික තව බවබෝධ කරගන්නි නටගේ ද ේර ඒටකත් න්ොර බලන්න ඊීල සතියාය හම්බෙමු මෙන්න මේ මන්දන වැඩත් මංවාට දූපෙට දාර තියන්න ඒ හොඳර චෙක් කරන්න ම ඊල තති ඒකාහලටගන්න මොහර ඔුලත්තිරන ඒක නැවතාවක්වාට ඒ සම්පූර් අප්‍යසන් පැදිිල තිතව කට. තේරවානද එ අපි හෝමියන් ලට නොහරි දෙයක් ස්සහට වස් ව හ මොහර දව තිරන මට සජිස් කරන්න පුලුවන් චට්ක පාචිර නැතවාට අත්‍යවෂකකාර නැතවරන යිකෝ කලරගියන්න හරි එ මහිරවට පැහදිල ඇති කියලා පිදිට වැට්ටි කරය එ. ඔයිටික තමා. என කට්ட்டிරම සුබරාත්‍රියයක් වැටිහොඳර කරන්න අපි ඉනව තවතාවක් ඊරඟ සතතියේ හොඳරමදතින්න කාල ්‍රයිීමකෙද අට හමාරිද අපි දහවැනිකන් කරන්නේ ඒවෙලාට අපි එකතුමු. හරි අවසා අත්‍රර කරන්න කලින් අ ත න කාර හරි ප්‍රශ්න තින ම ේලාව හන්ඩ හැමොටව තේරනාන වඩා හොයි තේරන තේරුණ හරි කිරකන් වැඩ පැහැදිලිද. හරි පැහදිලෙන හරි හම් අපි ලා සති හම්බෙමු හ හැමෝටම ගුඩ්නයිට් සුබරාත්‍රිය ක අපි ය බ ස අයිබෝන් අට ලො නද නෑ ඒස දිකටම මංහිතරන්නේ සම්බන්ධ වට බැරිව ආතනෙත් එක්ක මකද දන් ලතිවා දිකටම සම්බන්ධන්න බැරිවෙේ කියලා මේ ඉදිරියට මම තමා දිකටම ගනිතය උගන්නන්නේ. හරි. हरी है ना गुड नाइट अभी ईना सती हम